අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට පෙන්නන්නේ කඩේ ගන්න තියෙන හාල් පිටි පැකට් වලින් ලේසියෙන්ම ඉන්දියාප්ප හදන්නේ කොහොමද කියලා මම මේ හදන ඉන්දියාප්ප වීඩියෝ වලින් පළවෙනි එක තමයි අද පෙන්නන්නේ මුලින්ම අපි ඉන්දියාප්ප මිරිකන තට්ටු ගැන පොඩ්ඩක් හඳුනාගනිමු මෙතන ඉන්දියාප්ප තට්ටු වර්ග 4ක් තියෙනවා මේ තියෙන්නේ බටපතුරු වලින් හදපු ඉන්දියාප්ප තට්ටුවක් මේක ඉච්චර හයිය නෑ රුපියල් 25කට වගේ ගන්න පුළුවන් මේ තියෙන්නේ වේවැල් වලින් හදපු ඉන්දියාප්ප තට්ටු මං ගොඩක් කැමති මේකට තමයි මේ තට්ටුවේ වියමනට මං හරි කැමති ඒක හරි සීනිදුයි මේ බලන්න මේක හොඳට බැඳලා තියෙන හැටි හයියට බැඳලා තියෙනවා ගොඩක්කල් පාවිච්චි කරන්න පුළුවන් ගැලවෙන්නේ නැහැ රුපියල් 40කට වගේ ගන්න පුළුවන් ඒ වගේම ගොඩක්කල් පාවිච්චි කරන්න පුළුවන් මේකත් හදලා තියෙන වේවැල් වලින් ඒකත් හොඳට බැඳලා තියෙනවා හැබැයි කලින් පෙන්නපු මේකට වඩා හයිය මදි මේක වටේ හොඳට හයියට බැඳලා තියෙනවා ඒ වගේම පුටුවේ වේවැල් වියනවා වගේ වියලා තියෙනවා මේ තියෙන්නේ තල් කොළ වලින් වියපු ඉන්දියාප්ප තට්ටු බලන්නකෝ ඒකේ ලස්සන ඒකත් රුපියල් 30කට වගේ ගන්න පුළුවන් හැබැයි මැද හයිය නැහැ ඒ වුණාට සෞඛ්‍යමත් භාවයෙන් නම් ඉහළයි මේක මම තවම පාවිච්චි කරේ නැහැ මේ වගේ ඉන්දියාප්ප තට්ටු පොළවල් වල වළම් විකුණන කඩවල් වල ගන්න තියෙනවා මේවා දැක්කොත් අරගන්න දැන් තෝරන හැටි දන්නවනේ මේක තමයි මගේ ඉන්දියාප්ප වංගෙඩිය මේක මම රුපියල් 500ට ගත්තේ මේක හරිම ෂෝක් මේ වගේව දැක්කොත් අර ගන්න මේකේ සාමාන්‍යයෙන් ඉන්දියාප්ප 3ක් 4ක් වගේ තමයි මිරික ගන්න පුළුවන් ඒ වුණාට අතට හරිම පහසුයි ස්ටීම එකයි මේ උපකරණයි ගෙදර තියෙනවනම් විනාඩි 10න් ගෙදරදී ඉන්දියාප්ප හදා ගන්න පුළුවන් ඉස්සෙල්ලම ඉන්දියාප්ප තට්ටුවල මේ වගේ තෙල් ටිකක් හැම එකකම දා ගන්න ඕනේ ඉස්සෙල්ලම ඉන්දියාප්ප පිටි ගන්න පැකට් එකේ පිටිපස්සේ තියෙන උපදෙස් ටික හොඳින් කියවන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් අපි පුරුදු කරගන්න ඕනේ දෙයක්. ඊළඟට මේ විදියට පිටි පැකට් එක කපලා ඉවර වෙලා මෙෂරින් කප් එකෙන් කපාපු හාල් පිටි කූප දෙකක් දාගන්නවා. ඊළඟට මම ලුණු තේ හැඳි භාගයක් ඒකට දාගන්නවා. තාලා හොඳට කලවම් කරනවා. මෙෂරින් කප් එකෙන් හාල් පිටි කූප දෙකකට හරියටම වතුර මිලිලීටර් 350ක් යනවා. හරියටම වතුර ප්‍රමාණය දන්නවනම් ලුණු ටික වතුරයකට දාලා දිය කරලා ඊළඟට වතුරයක හාල් පිටියකට දදා අනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි වතුර චුට්ට චුට්ට දාලා මේ වගේ හැන්දකින් අනා ගන්නවා. වතුර ටිකක් දාලා නවත්තලා ඒව ආයෙත් අනා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් වතුර ටිකක් එකතු කරන්නේ. ආල්පිටි තව තියෙන නිසා තව වතුර ටිකක් දාලා හිමිහිට අනා ගන්නවා. කොයි වෙලාවකවත් වතුර සේරම එකපාරට දාලා අනන්න එපා. එහෙම වුණොත් ඉන්දියාප්ප මිරිකන්න බැරුව යනවා. මතක තියාගන්න ඇල් වතුරෙන් අනන්නේ දැන් හැන්ද පැත්තකට දාලා අතින් මේ වගේ අනන්න ඕනේ. දැන් මම මේ වගේ අනනකොට මට තේරෙනවා තව පිටි ටිකක් ඉතුරු වෙනවා කියලා. ඒ ටිකට මම තව වතුර චුට්ටක් දාගන්න ඕනේ. ඒ නිසා මේ ටික හොඳට අනලා ඊට පස්සේ වතුර ටික දාගන්නේ. මගේ වතුර මිලිලීටර 350න් මේ සැහෙන්දක් විතර ඉතුරු වුණා. මේ වගේ අතේ නොඇලෙන ගානට හොඳට ගුලිය වගේ හදාගන්න ඕනේ. කොයි වෙලාවකවත් පිටි ගොඩාක් එකපාරට අනා ගන්න එපා. ටික ටික එනොත් එහෙම පදමත් හරියට වතුර ප්‍රමාණයත් හරියට ඉක්මනින් හදා ගන්න පුළුවන්. දැන් ඉන්දියාප්ප වංගෙඩිය ඇතුලේ මේ කොටසේ හොඳට තෙල් ගා ගන්න ඕනේ. පටන් ගන්නකොට විතරයි තෙල් ගාන්නේ. ඊළඟට පිටි පොඩ පොඩ අරන් මේ වගේ දාලා මෙහෙම මිරික ගන්නවා. කොච්චර ලේසිද ඕනම පොඩි ළමයෙක්ට මේ වගේ ඉන්දියාප්ප ටිකක් තනියම උනත් හදන්න පුළුවන්. හරියට අනා ගන්න එක තමයි තියෙන්නේ. උතර වැඩි කරගන්න එපා. එතකොට ඉන්දියාප්ප මිරිකද්දි චුරු චුරු ගාලා ගුලි ගුලි වගේ ඉන්දියාප්ප තට්ටුවට වැටේ. වැඩට යන ගමන් අපිට මේව කරන්න වෙලාවක් නැහැ කියලා කියන්න එපා. මමත් මගේ දරුවෝ පුංචි කාලේ වැඩට යන ගමන් තමයි සේරම තනීම කරගත්තේ. මේ වගේ පිටිකෝප්ප දෙකකින් ඉන්දියාප්ප හදන්න හරියටම විනාඩි 10යි යන්නේ. බලන්නකෝ කඩෙන් ගන්නවට වඩා කොච්චර ලාභද කොච්චර සතුටුද කියලා.
එවැකෙම අපිම කිතර හදාගත්තම කොයිතරම් පිරිසිදුද කියලා බලන්න. මේ බලන ලේසියෙන් මිරික නැටි. දැක්කම අසහිතනව නේද? ඕනම දෙයක් ස්ටීම් කරනකොට අපි වතුර නටලා හුමාලේ උඩට එනකන් ඉඳලා ඊට පස්සේ තමයි අපි ස්ටීම් කරන දේවල් දාගන්න ඕනේ. ගොඩක් එකපාරට ස්ටීම් කරනවා නම් විනාඩි 3ක් විතර තියන්න. විනාඩි 3කට පස්සේ තැඹිලාද කියලා බලන්න එක ඉන්දියාප්පෙකට ඇඟිල්ලෙන් ඔබලා බලන්න. ඇඟිල්ලෙන් ඔබනකොට ඇඟිල්ල ඔබපු පාර හිටිනවා නම් තැඹිලා මදි. එතකොට තව ටිකක් වහලා ස්ටීම් කරගන්න වෙනවා. දැන් බලන්න ටොන් එකක් පාවිච්චි කරොත් ඉන්දියාප්ප ටික බාගන්න කොච්චර ලේසිද කියලා. දැන් මම අද කිලෝ එකේ පැකට් එකම තම්බන්නයි යන්නේ. දැන් මම අනිත් ටිකත් මේ වගේ දාලා ස්ටීම් කරගන්නයි යන්නේ. දැන් මේ බලන්නකෝ කඩේ ඉන්දියාප්ප වලටත් වඩා හොඳයි. බලන්නකෝ එක පිටි පැකට් එකකින් ඉන්දියාප්ප මං 85ක් හදාගත්තා. කොයිතරම් ලාභද කියලා ගණන් හදලා බලන්නකෝ. දැන් ඉතින් මං ඉන්දියාප්ප හැදුවම හරි කලබලයි. කිරිමාළු හොදි පොල් සම්බෝලයි එක මං රස බලන්නයි යන්නේ. මට නම් දැන් හොඳටම පඩගිනි. ඔන්න මං රස බලනවා. මේක රතු හාල් උනාට හරිම සොෆ්ට් එකට තියෙනවා. මං ඉතින් රතු හාල් කන්න කැමතිනේ. සුදු හාල් පිටිවලිනුත් මේ විදිහටම හදාගන්න පුළුවන්. ඔයාලා මේ ඉන්දියාප්ප එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඉන්දියාප්ප මිරිකන වෙලාවේ ගන්න ෆොටෝස් Facebook එකට ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.